අයිබෝවන් ඉතින් කොහොමද ඔයගලන්ට මං හිතනවා හොඳින් ඇති කියලා ඉතින් අද වීඩියෝ එකක් ගේන්න හිතුවා විශේෂ මාතෘකාවක් පිළිබඳව ඒ තමයි සිසේරියන් සත්කම් ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සිසේරියන් සත්කමෙන් පස්සේ අපේ අම්මලාට එන විවිධ ගැටලු කීපයක් ගැන සහ ඒවාට විසඳුම් සහ ඒ පිළිබඳ තොරතුරු තමයි අද මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ I think සීසර් සත්කමක් කරන් පස්සේ අම්ම කෙනෙක්ට විශේෂ පරිස්සමක් සහ විශේෂ අවධානයක් දිය යුතුයි ඒ පිළිබඳව අම්ම කෙනෙක් වගේම ඇය අවට ඉන්න අයත් ඇගේ පරිස්සම ගැන සැලකිලිමත් විය යුතුයි ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යනවා සිසේරියන් සත්කමකින් පස්සේ අපිට සාමාන්‍ය ජීවිතේ කටයුතු කරගෙන යන්න මොනවාද අවශ්‍ය වෙන්නේ එතකොට කොච්චර කාලෙකින් අපිට සාමාන්‍ය විදියට කටයුතු කර යන්න පුළුවන්ද ඒ වගේ කාරණා තමයි මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යන්නේ ඒ වගේම සිසේරියන් සත්කමේ මැහුම් පිළිබඳව මැහුම් පැසවීම ඒ පිළිබඳවත් මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉතින් එහෙනම් රැඳලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි යමු වීඩියෝ එකට පළවෙනි කාරණාව සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරපු මවකට වැඩිය සිසේරියන් සත්කමකින් දරු ප්‍රසූතියක් කරපු මවක් විශේෂ අවධානයක් සහ විශේෂ පරිස්සමක් සිදු කරන්න ඕනේ සිදු කරන්න අවශ්‍යයි කියලා කිව්වොත් ඇයට මේජර් සර්ජරි එකක් කියන්නේ ශල්‍ය කැපුමක් දාලා තියෙනවා ඉතින් ඒ නිසා ඒ කට් එක පරිස්සම් කරගන්නේ කොහොමද කියන එක තමයි අපේ මූලිකම දේ සියල්ලට ප්‍රථමයෙන් අපි දැනගන්න ඕනේ අපි කට් එක පරිස්සම් කරගන්නේ කොහොමද කියලා ඉතින් සමහර වෙලාවට අම්මලට තියෙන ගැටලුවක් තමයි සීස කරායින් පස්සේ සීස මැහුම් පසවනවා. ඉතින් ඒ වගේම සීස කට් එක ගාව මැහුම් දාපු තැන සරව වගේ දියරයක් ගලනවා. ඉතින් මේක ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් අද අපි බලමු කොහොමද මේ සීස කට් එකේ තියෙන මැහුම් පරිසම් කරගන්නේ. ඒ වගේම මොනවාද දාන මැහුම් මේ පිළිබඳව අපි බලමු මොනවාද දාන මැහුම් කියලා. ඒ වගේම මේක පරිසම් කරගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මේ සීස මැහුම සීසත්කමෙන් පස්සේ ප්‍රධාන මැහුම් පැසවන්න හේතු මොනවාද කියලා පළවෙනි කාරණාව ඔබේ පිරිසුදුකම අඩුකම ඒ කියලා කියන්නේ ඔබ ඒ ප්‍රදේශයේ සමහර වෙලාවට සෝදනවා වෙන්න පුළුවන් නමුත් නිසි ලෙස වියලා ගන්නෙ නැත්තම් ඒ කියන්නේ ඕගොල්ලෝ නෑවන් පස්සේ ඇඟ සේදුවන් පස්සේ ඒ සීස කට් එක උඩ හොඳට හොඳින් තෙතමාතු කරලා ඒ කියන්නේ හොඳ තෙතමාතු කරන්න ඕනේ මොකද හේතුව වතුර රැඳුනොත් මේක පැසවීමට තියෙන ඉඩකඩ වැඩි ඒ වගේම ගොඩක් කාලවලට ගොඩක් අම්මල හිතන්නේ නැති කාරණාවක් තමයි සාමාන්‍යයෙන් අපි බබාට කිරි දෙනකොට දැන් චූටික ඒ කියන්නේ බබා හම්බෙච්චාම අපි බබාට මෙහෙම කිරි දෙනකොට එයා චූ දාන්න පුළුවන් එයා අක්කි දාන්න පුළුවන් ඉතින් ඒ චූ දැම්ම වෙලෙම තව අසලින්න කෙනෙක්ට බබාව දීලා ටග්ගාර ගිහිල්ලා ඔයගොල්ලන්ගේ සීස කට් එක උඩ තියෙන දේවල් පිරිසුදු කරන් ඉන්න මොකද බබාගේ චූ වලින් බබාගේ කක්කි වලින් සීස කට් එක පැසවන්න පුළුවන් ඒක එක කාරණාවක් අනිත් කාරණාව තමයි ඔබ නිතර සීස කට් එක අල්ලනවා නම් ගොඩක් කලාවට මගේ යාළුවෙක්ට එහෙම වුණා සීස කට් එක නිතර සීස කරපු වෙලාවෙ අර අපිට ඒක හරි අමතුයිනේ දැන් සීස කට් එක නිතර අල්ලනවා නම් ඒ ඇල්ලීමේදී ඔබගේ අතේ තියෙන විසබීජ සීස කට් එකට ගිහිල්ලා ඒ මගින් සීස කට් එක පැසවන්නට පුළුවන්. ඒ වගේම තද ඇඳුම් අඳින එකෙන් එතකොට අර සීස කට් එක ඇඟට ඒ ඇඳුම් තද වෙලා ඒ මගින් තුවාලේ පැසවන්න අවස්ථාව බොහෝ වැඩි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හැම කෙනෙක්ම බබා හම්බ වෙලා සාමාන්‍යයෙන් ඔයාලට පහසු වෙනකම් චීත්‍ය බෙච්චකට එක හරි ඕගලන්ට පහසු ඇඳුමක් සීස කට් එක හරි තද වෙන්නේ නැති ඇඳුමක් අඳින්න. ඉතින් එමගින් ඔයගලන්ට සීස කට් එක පැසවන එකෙන් වළක ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කොහොමද සීස කට් එක පැසවලා එහෙම නැත්නම් ආසාදනය වෙලා කියලා අඳුනගන්නේ? පළවෙනි කාරණාව තමයි අපි සීස කට් එක පැසවලා ආසාදනය වෙලා කියලා අඳුනගන්නේ සාමාන්‍යයෙන් සීස කට් එක උඩ ඉදිමීමක් තියෙනවා නම් ඒ වගේම ඔයාට සීස කට් එකේ වේදනාවක් තියෙනවා නම් කහවීම සහ සීස කට් එක වටේට චූටි චූටි බිබිලි වගේ දාලා තියෙනවා නම් විශේෂයෙන්ම සීස කට් එක වටේට
සීස කට්ටකින් දියර වගේ එනවනම් කියන්නේ සමනේ වතුර වගේ ඒ වගේම සමනේ කිරි වගේ ද්‍රාවණයක් සීස කට්ටකින් පිට වෙනවනම් ඉතින් එතනදී ඔබට අඳුනගන්න පුළුවන් ඔබගේ සීස සැත්කමිට දාපු කැපුම පැසවලා කියලා. ඉතින් ඒ අවස්ථාවේදී පරක්කු නොකර විශේෂයෙන්ම මේ සීස සත්කමක් කියලා කියන්නේ මේජර් සර්ජරි එකක් විශාල සත්කමක්. ඉතින් ඒ නිසා ඔබ පරක්කු නොකර ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හම වෙන්න. මොකද හේතුව මේ ආසාත්මිකතාවය වැඩි වුණොත් ඔබගේ අභ්‍යන්තර අවයව වලට පවා හානි වෙන්නට පුළුවන් නිසා. ඊළඟට අපේ අම්මලට තියෙන ගැටලුවක් තමයි දරුවන් දෙදෙනෙකු අතර පරතරය කොපමණ කාලයක් විය යුතුද කියන ගැටලුව. ඒ කියලා කියන්නේ අපි දැන් පළවෙනි දරුවා හෝ දෙවෙනි දරුවා හෝ සිස්සත්කමකින් බිහි කරා නම් ඊළඟ අපි දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් කොපමණ කාලයක පරතරයක් තියන්න ඕනද, කොච්චර ගැප් එකක් තියෙන්න ඕනද දරුවන් දෙදෙනෙක් අතර කියන කාරණාව තමයි ඊළඟට අපේ අම්මලට තියෙන ලොකුම ගැටලුව. සාමාන්‍යයෙන් වෛද්‍යවරු නිර්දේශ කරන්නේ දරුවන් දෙදෙනෙකු අතර පාරතරය සීස සැත්කමකින් බිහි කරපු සැත්කමකින් දරුවෙක් බිහි කරපු මවකගේ දරුවන් දෙදෙනෙකු අතර පරතරය සාමාන්‍යයෙන් අවුරුදු දෙකක්වත් විය යුතුයි කියන එක තමයි වෛද්‍යවරුන්ගේ උපදේශය සහ ඒ වෛද්‍යවරුන්ගේ මතය. හේතුව තමයි සීස සැත්කම මම කලින් කිව්වාගේ මේජර් සර්ජරි එකක්. ඉතින් ඔබට ලොකු සැත්කමක් කරලා තියෙන්නේ. ඉතින් මේ අවුරුදු දෙකකට අඩු කාලයකින් ඔබ දරුවෙක් අපව දන්නේ දරුවෙක් කුස පිළිසිඳ ගත්තත් හරි ඒ ඔබට ප්‍රසූතියකට යන්න වුණත් හරි ඒ සීස කට්ටක දාලා තියෙන නිසා සමහර වෙලාවට ඔබගේ ගර්භාෂයට හානි වෙන්න පුළුවන් දෙවෙනි දරු ප්‍රසූතියට යෑමේදී අඩු කාලයකින්. මොකද තාම ඔබගේ ගර්භාෂය විවෘත කරලා තියෙන්නේ. විවෘත කරන් පස්සේ දරුවා බිහි කරලා ඊට පස්සේ ඒකට බම්මන් දාලා තුවාලයක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඊළඟ දරු ප්‍රසූතියට යනකොට මේ තුවාලය ගර්භාෂයේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා නැත්නම් ඊළඟ දරු ප්‍රසූතියට යනකොට ඇදීමක් සිද්ධ වෙලා ඔබගේ ගර්භාෂයට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ අඩුම තරමේ අවුරුදු දෙකක පරතරයක්වත් තියාගන්න ඕනේ කියලා බබාලා දෙන්නෙක් අතර සිස් සැත්කමකින් දරුවෙක් බිහි කරපු මවකගේ. ඉතින් ඔන්න ඒ කාරණාව ගැන ඔබ සැලකිලිමත් වෙන්න. ඊළඟට අපේ අම්මලට තියෙන ගැටලුව තමයි පවුල් සංවිධාන ක්‍රමයක් කොපමණ කාලයකින් අපි භාවිතා කරන්න ඕනද කියන කාරණාව. ඔබට පුළුවන් ඔබගේ වෛද්‍යවරයා සමග, ඔබගේ වියෝජි වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න, ඒ වගේම ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමග සාකච්ඡා කරන්න, ඔබේ ප්‍රදේශයේ ඔබේ නිවසට එන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමග කතා කරලා ලරුවා ලැබුණයි සති 6කට පස්සේ ඔබට පවුල් සංවිධාන ක්‍රමයකට යන්න පුළුවන් කියන එක වෛද්‍ය නිර්දේශය. ඉතින් දරුවා ලැබිලා සිසේරියන් සැත්කමකින් ඔබ දරුවා ලැබිලා සති 6කට පස්සේ ඔබට කැමති පවුල් සංවිධාන ක්‍රමයකට ඔබට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් පවුල් සංවිධාන ක්‍රම ගොඩාක් තියෙනවා. ඉතින් මම තව වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ පවුල් සංවිධාන ක්‍රම ගැන. ඉතින් ඒ කුමන හෝ පවුල් සංවිධාන ක්‍රමයකට ඔබ කැමති, ඔබගේ සහකරු කැමති සහ ඔබට ගැළපෙන පවුල් සංවිධාන ක්‍රමයකට යන්නට හැකියාව තියෙනවා සති 6කින් පස්සේ. ඊළඟම වැදගත්ම කාරණාව තමයි සාමාන්‍යයෙන් අපේ අම්මලට එන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මට බබාල කී දෙනෙක් හදන්න පුළුවන්ද කියන එක. සීස සර්ජරි එකකින් බබෙක් හදපු, බබෙක් බිහි කරපු අම්ම කෙනෙක්ට එන ඊළඟ ගැටලුව තමයි මට සීස සැත්කම් කීයක් කරන්න පුළුවන්ද, ඒ වගේම කොපමණ ප්‍රමාණයක් දරුව ලබන්න පුළුවන්ද කියන එක තමයි ඊළඟට එන ප්‍රධානම ගැටලුව. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මව්වරුන්ට සීස සැත්කම් තුනක් තමයි උපරිම වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. සමහර වෙලාවට ඒ මවගේ තියෙන සමහර සෞඛ්‍ය තත්ත්වයන් අනුව සහ සමහර රෝගී තත්ත්වයන් අනුව ඇයට සීස සැත්කම් දෙකක් හෝ තව දරුවෝ හදන්න එපා කියන අවස්ථා තියෙනවා. ඉතින් මේ හැමදේම වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත තමයි සිද්ධ විය යුත්තේ. ඉතින් ඔබට ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳ විශේෂයෙන්ම ඔබගේ යම්කිසි විශේෂ සෞඛ්‍ය තත්ත්වයන් සහ විශේෂ රෝගී තත්ත්වයන්, විශේෂයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය මේ වගේ රෝගී තත්ත්වයන් ඔබට තියෙනවා නම් හැම වෙලාවෙම තව දරුවෙක්
හදන්න කලින් ඔබගේ වියෝජි ඩොක්ටර්ත් එක්ක කතා කරන්න ඒ පිළිබඳව මොකද සමහර සෞඛ්‍ය තත්ත්වයන් යටතේ සීසස් සර්ජරිස් සීසස් සත්කම් දෙකකට වැඩි ප්‍රමාණයක් කරන්නට වෛද්‍යවරු නියම කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් විදිහට ගත්තොත් එහෙම සීසස් සත්කම් තුනක් ශ්‍රී ලංකාවේ මාවරෙන් උඩරිම සීසස් සත්කම් තුනක් තමයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. ඊළඟටින වැදගත්ම කාරණාව තමයි විශේෂයෙන්ම අපේ අම්මලා කැමතිනේ දරු ප්‍රසූතියෙන් පස්සෙත් ලස්සනට ඉන්න. ඉතින් ඇඟ මහත් වෙලා ඇඟ කැත වෙලා ඒ වගේ දේවල් වෙනකොට අපේ අම්මලා කැමති නැහැ. ඉතින් අම්මලා හැමතිස්සෙම බලන්නේ තමන්ගේ ගර්භණී සමයේ තමන්ගේ වෙඩි වෙච්ච බර කොහොමද අඩු කරගන්නේ, හරි ඉක්මනින් යථාතත්වයටපත් වෙන්නේ කොහොමද කියන කාරණා ගැන. ඉතින් ගොඩක් වෙලාවට සීසස් සත්කමින් දරුවෙක් බිහි කරපු අම්මා කෙනෙක් මේ පිළිබඳව विशेष अवधानिया क्यों करना ඔබට මම මේ පවසන්නේ මගේ වෛද්‍යවරයා මට පවසපු දේ මට නිර්දේශ කරපු දේ. සාමාන්‍යයෙන් සති 6 ගියන් පස්සේ සීසස් සත්කමින් සති 6 ගියන් පස්සේ තමන්ට යටිපත ප්‍රදේශයේ කිසිම වේදනාවක් ඉන්නේ නැත්තම් සාමාන්‍ය ව්‍යායාම වල යෙදෙන්න පුළුවන්. ව්‍යායාම සාමාන්‍ය ව්‍යායාම කියලා කියන්නේ ඇවිදින එක, එතකොට gedara වැඩ කරන එක, එතකොට කියන්නේ ලොකු වැඩ නෙමෙයි සාමාන්‍ය අතු ගන්න වැඩ, බබාගේ නැපි චේන්ජ් කරන ඒ වගේ දේවල්, ඒ වගේම ඒ වගේ සාමාන්‍ය ව්‍යායාම ස්ට්‍රෙචින් එක්සර්සයිසස්, සාමාන්‍ය ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කියන්නේ ගොඩක් වේට් ලිෆ්ටින් වගේ දේවල් සතිය හයින් කරන්න හොඳ නැහැ. එහෙම නැතුව හොඳ tough exercises කියන්නේ ටිකක් බර ව්‍යායාම මාස 3කින් පස්සේ තමයි පටන් ගන්න ඕනේ කියලා වෛද්‍යවරු නිර්දේශ කරන්නේ සීසස් සත්කම කරපු අම්මා කෙනෙක්ට. ඉතින් ඔබ සීසස් සත්කම කරපු අම්මා කෙනෙක් නම් සති 6න් පස්සේ ඔබට ඇවිදීම වගේ පොඩි පොඩි ව්‍යායාම වලින් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මාස 3ක් ගිහිල්ලා දරුවට සීසස් සත්කමට මාස 3ක් ගිහිල්ලා ඔබට ජිම් එකට යනවා නම් ඒ ගිහිල්ලා ඒ රුටින් එකකට එක්සර්සයිසස් කරන්න පුළුවන් මාස 3කින් පස්සේ. ඒ වගේම මේකත් එක්කම වෙන විශේෂ කාරණාවක් තමයි අම්මා කෙනෙක්ට දැන් අපි කියනවානේ සීසස් සත්කමකින් පස්සේ බර උස්සන්න හොඳ නැහැ කියලා. ඔව් ඒක ඇත්ත. සමහර වෙලාවට අපි ලොකු බරක් උස්සනකොට අපේ මේ යටිපඩ ප්‍රදේශයේ ඇදීමකට ලක් වෙලා අපේ සීසස් කට්ටේක පැරිමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂයේ යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අම්මා කෙනෙක් අවම වශයෙන් මාස 3ක්වත් ගොඩක් ලොකු බරක් උස්සන්න නැතුව ඉන්නවා නම් තමයි හොඳ. ඒ වගේම සීසස් සත්කමින් රිකවර් වෙන්න එක්සර්සයිසස් කීපයක් තියෙනවා. ගොඩක් එක්සර්සයිසස් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් YouTube එකේ ගොඩක් තියෙනවා. ඉතින් ඒව සර්ච් කරලා ඒ වගේ දේවල් උගලන්ට සීසස් සත්කමින් පස්සේ තමන් රිකවර් වෙන්න කරන්න පුළුවන්. ඊළඟ කාරණාව අම්මා කෙනෙක්ගේ මානසික මට්ටම හොඳින් තියාගෙන ඉන්න අපි මොනවද කරන්න ඕන? වැදගත්ම දේ තමයි මේ මානසික මට්ටම කියන එක. සමහර වෙලාවට මේ පෝස්ට්පාටම් ඩිප්‍රෙෂන් කියන එක එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. සමහර වෙලාවට සීසස් සත්කමකින් පස්සේ සීසස් සත්කම කරපු අම්ම කෙනෙක්ට පමණක් නෙවෙයි නෝමල් ඩෙලිවරි කරපු අම්ම කෙනෙක්ටත් මේක විශේෂයි. සීසස් සත්කම කරපු අම්ම කෙනෙක්ට අතිවිශේෂයි මේක. මොකද හේතුව තමයි සීසස් සත්කම කරපු අම්ම කෙනෙක් අර වේදනාවත් දරාගෙන දරුවා සමහරට බබා හඬනවා නැතිසේ හැරලා ඉන්න වෙනවා. මටත් මේ ගැටලුව ආවා. නමුත් මම මේ දේවල් කලමනාකරණය කරගත්තා. හේතුව තමයි මගේ වටේ හිටපු පිරිස. ඉතින් හැම තිස්සෙම හොඳට මතක තියාගන්න සීස සත්කමක් කරපු මවක් නම් ඔබ සහ ඔබගේ බිරිඳ සීස සත්කමක් කරන නම් ඉන්නේ, ඒ වගේම කරලා නම් ඉන්නේ ඔබගේ සහය අත්‍යවශ්‍යයි ඇයට. ඒ වගේම ඔබගේ වචන වලින් පවා ඇයට ලක්වන ලොකු සහයෝගය ඇයට අත්‍යවශ්‍යයි. ඇයගේ තත්ත්වය ඉක්මනින් සාමාන්‍යයට හැරෙන්න. හේතුව තමයි ස්වාමී පුරුෂයාගේ දරුවෙක් ලැබුණාන් පස්සේ ඇයට තනියම සියලු කටයුතු සිදු කරන්න වෙනවා. බබා රෑ අඬනකොට අඬලා නිදියන් නැතුව අඬනකොට ඉතින් ඔබ හැමතිස්සෙම වයිෆ් තාත්තලක් වෙන්න ඕන. සාමාන්‍යයෙන් බබා නලවන වැඩ, දුරට නැපි චේන්ජ් කරන වැඩ, ඒ වගේ කොටසකුත් ඔබට කරන්න හැකියාවක් තියෙනවා. මොකද හේතුව ඔබගේ වයිෆ් ඔබගේ බිරිඳ සීසස් සත්කමකට පාජනය කරලා ඉන්න නිසා ඇයට වේදනාව, ඒ වේදනාවයි දරුවාට වේදනාවත් එක්ක මානසික පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලේට සමහර වෙලාවට තරහ යන්න පුළුවන්.
මවට ඉතින් ඒක ගෙදර ඉන්න අය සැමියා සහ ගෙදර ඉන්න අනිත් පිරිස ඒක දැනගන්න ඕනේ අය සත්කමකට භාජනය වෙච්ච කෙනෙක් ඉතින් අයට තුවාල වේදනාව සහ දරුවා නලව ගන්න සමහර වෙලාවට දරුවා කිරි බොන්නේ නැහැ ඒ කරදර ඔළුවේ තියලා ඉතින් මේ හැමදේමත් එක්ක අයගේ මානසික මට්ටම හොඳින් පවත්වාගෙන යන්න ඔබගේ උදව් අත්‍යවශ්‍යයි ඒ වගේම මවක් විදියට ඔබටත් කරන්න පුළුවන් ඔබගේ ආගමික වතාවත්වලේ දෙන්න පුළුවන් ඔබගේ හිත සත්සුන් කරගන්න භාවනාවලේ දෙන්න පුළුවන් ඒ වගේම විශේෂයෙන්ම සංගීතය අහන්න පුළුවන් අනිත් කාරණාව මම කරපු දේ ඔබ සිසසත්කමකට පෙර ඔබ කැමති වඩාත්ම කැමති යම් දෙයක් තිබ්බනම් ඒ දේ කරන්න පුළුවන් ඒ හේතු උදාහරණයක් විදිහට මම සාමාන්‍යයෙන් ෆිල්ම්ස් බලන්න කැමති කෙනෙක් තමිල් ෆිල්ම්ස් බලන්න හරි ආසයි ඒ වගේම ෆිල්ම් රිවියුස් බලන්න ආසයි ඒ වගේම පොත් කියවන්න ආසයි ඉතින් ඒ නිසා දැන් මම සිසසත්කම කරන් පස්සේ මගේ අම්මා ඒ වගේම හස්බන්ඩ්ගේ අම්මා ගෙදර හිටියා සහ හස්බන්ඩ්ත් හිටියා දවස් 3ක් වගේ යනකම් ඉතින් එතකොට මට ලොකු ගැටලුවක් ආවේ නැහැ නමුත් දැන් ඉතින් හොස්පිටල් වලට යන්න ගත්තාන් පස්සේ ඉතින් බබා නාවල අම්මා තම නාවල කරලා ඒ වක්කුම කරේ නිදි කරාන් පස්සේ මම මගේ මානසික මට්ටම හදාගන්න දැන් මටත් හරි බෝරින් වගේ නිතින් ඒ නිසා මගේ මානසික මට්ටම හදාගන්න මම ගොඩක් කලාවට ෆිල්ම්ස් බැලුවා පොත් කියෙව්වා ඇඳගාවට නම් බබා නිදි කරලා අපි කැමති පොතක් තියෙනවා නම් අපි කැමති දෙයක් තියෙනවා පොත් කියෙව්වා ඒ වගේම YouTube වීඩියෝස් බලුවා ඉතින් ඒ වගේ දේවල් තමයි මම මගේ මානසික මට්ටම යහපත් තියාගන්න සිද්ධ කරේ ඉතින් හැම අම්මා කෙනෙක්ම මතක තියාගන්න ඕනේ ඔබගේ මානසික මට්ටමේ බලපෑම දරුවාට එරෙන කිරිවලටත් බලපානවා හේතුව ඔබ ඉන්නේ අවුල් සහගත ස්වභාවයෙන් නම් ඔබගේ මනස අවුල් වෙලා නම් බබාට කිරි මදි වෙන්න එතකොට කිරි එරීම බාල වෙන්න ඒක ලොකුම බලපෑමක් සිද්ධ කරනවා ඉතින් මං හිතනවා අද මේ වීඩියෝ එකේ කියපු කාරණා ඔයගලන්ට වැදගත් වෙන්න ඇති ඊට අමතරව ඔබ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න හොඳින් මතක තියාගන්න විශේෂයෙන්ම ඔය ජංක් ෆුඩ් කියලා කියන්නේ කෙටි කෑම ෂණික ආහාර ඒ දේවල් පුළුවන් තරම් අවොයිඩ් කරන්න ඒ දේවල් පුළුවන් තරම් මගහරින්න හැම තිස්සෙම පෝෂ්‍යදායි එළවලු පළතුරු මස් මාළු ඔබ මස් මාළු කන කෙනෙක් නම් මස් මාළු එළවලු පළතුරු විතර ඒ වගේ පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න මග බලාගන්න මොකද හේතුව ඒ මගිනුත් ඔබට මේ සීස සර්ජරි එකෙන් පස්සේ ඉක්මනට රිකවර් වෙන්න ඒක උදව්වක් වෙනවා ඉතින් වෙන මේ කාරණා තමයි අද මට ඕගලන්ට දැනුවත් කරන්න අවශ්‍යතාවය තිබ්බේ ඉතින් මේ කාරණා ගොඩක් කලාවට මම වෛද්‍යවරුන්ගෙන් අහලා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් අහලා ඒ වගේම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයාගත්ත දේවල් තමයි අද මම ඕගලන්ට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඉතින් වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, ඔයගොල්ලෝ ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් වැදගත්ම දේ subscribe කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් යලිත් හමු වෙනකන් ඔබලා හැමෝටම උදසනනයි. ඉතින් එන්න.